ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවීමේ ඡන්ද විමසීම් කටයුතු විද්‍යුත් ක්‍රමයේ යටතේ ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. ඒ අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සංශෝධන සහිතව 3/2ක බහුතර බලයකින් සම්මත වුණා. පනත් කෙටුම්පතර පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 65ක් පමණයි. මුළු පැමිණීම 213යි, පක්ෂව 156යි, විරුද්ධව 65යි. මෙහිදී පනත් කෙටුම්පතර පක්ෂව ආණ්ඩු පක්ෂයට අමතරව සමගි ජන බලවේගය නියෝජනය කරන ඩයනාගමගේ මන්ත්‍රීවරිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා. विपक्ष नायक जन बल श्री लंका मुस्लिम कांग्रेस नायक राउफ हकीम महता हेर एम पक्षे सिसु मंत्री वरुण सीरु देना पनत केटुम पत्र पक्ष चंदी भाविता कला ए नसीर अहमद फैसल कासिम एच एम एम हरीश सह एम एस तौफी जन मंत्री वरुण मीट अमतरव रिशाड बदियुद्दीन महता नायकत्व धरण समस्त लंका महाजन कांग्रेस नियोजने करण इशाक रहुमान मनु गणेशन महता नायकत्व धरण देमल प्रगतिशीली संधानी अरविंद कुमार सामी सह मुस्लिम जातिक संविधाने नियोजने करण अली साबरी रहीम यान मंत्री वरुण पनात केटुम पत्र पक्षव चंदी भाविता करनु लबुआ मे अतर श्रीलंका निधास पक्षे सभापति हिटपु जनाधिपति मैत्रीपाल सिरिसेन महता चंदे विमसन අවස්ථාවේදී සභා ගර්භයේ රැඳී සිට නොමැති අතර පනත් කෙටුම්පත දැඩි ලෙස විවේචනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා කෙටුම්පතර පක්ෂව ඡන්දය භාවිත කළා. ඡන්ද විමසීමෙන් අනතුරුව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. 20 වෙනි සංශෝධනයේ එය සම්මත කරගත්තා. සිත පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට මේ රටේ පාර්ලිමේන්තුවට එන්න පුළුවන්, ඇමතිවරු බවට පත් වෙන්න පුළුවන්, අගමැති වෙන්න පුළුවන්, ජනාධිපති වෙන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වයෙන් අපි බලාපොරොත්තු වූ ජයග්‍රහණ ලැබුවා. සම්මතිය සම්බන්ධයෙන් කොහොමද අදහස? ඔබතුමාලගේ අදහස පොඩ්ඩක් කියලා යන්න පක්ෂයේ අදහස. සර් පොඩ්ඩක් ප්ලීස් සර් ප්ලීස් කමෙන්ට් සර් සර්. මයිතන අපි ගෙනාවු විශ්ස නෙමෙයි අවසානයේ විපක්ෂයට සටන් පාඩ නැති වෙච්ච විවස්සා සංශෝධනයක් තමයි සම්මත වුනේ. මුදලට ගියේ කට්ටිය කවුද කියලා හෙලි වුණා. වඳකොත්තු පාස්කු නාට්‍ය ඒ වගේම සහරහන්ලා ඒ කට්ටිය ඔක්කොම දැන් අර පැත්තට ගිහිල්ලා ඒකාධිපති විශ්ස සම්මත කරගත්තා. දැන් අපි 69 ලක්ෂයෙන් අහනවා. දැන් සනීපද කිලිවරලා අපි අහන්න කැමති සහරහන්ලව හැදපු අපේ කතෝලික ජනතාව බෝම්බ ගහවුවා කිව්ව මේ චෝදනාවට ලක් වෙච්ච අයව අද ආණ්ඩුවට අරගෙන තියෙන. දැන් මේගොල්ලෝ දේශප්‍රේමී වෙලාද? මේ ආණ්ඩුවට සහයෝගය ලබා දෙනකොට මේ චෝදනාවලින් නිදහස් වෙලාද? මේ රටේ ඩීල් දේශපාලනේ තියෙන්නේ. 20 වෙනි සංශෝධනය ඉතින් ආණ්ඩුව ජයග්‍රහණය කරා. ඉතින් ඒකේ ප්‍රශ්න වෙලා තිබෙන්නේ 20 වෙනි සංශෝධනයෙන් අපි බලාපොරොත්තු වුණු රට බලාපොරොත්තු වෙන වෙනවද කියන එකයි ප්‍රශ්නේ තිබෙන්නේ. සමග යන බලවේගයේ ආයිතිකාරයත් ආයිතිකාරී කාරි ඡන්දය හම්බුණා නේ? ඒයි අරවින්ද කුමාර. ඒ කියන්නේ මුදලටද? මුදලක් දීලාද? දීලාද? මම හිතන්නේ ඒගොල්ලෝ මුදල් නොදීන්නේ නැහැ. ඇදිනේ. ඒ කියන්නේ මුදල් දීලා කට්ටියක් ගත්තද? ඒ කියන්නේ මේ මුදල් දෙන්න බැරි වෙන්නේ නැති UNP එකට හැම වටේම ඡන්ද දෙනකොට මුදල් දෙනවා ඇතිනේ ඒගොල්ලෝ. ඔව් නේ. එහෙම දෙන්න බැරි වෙන්නේ. බැරි වෙන්නේ. ඒ කියන්නේ මුදල් දීලා ගත්තපු කට්ටියකුත් හිටියද? ඔව් මම හිතන්නේ මුදල් දෙන්න බැරි වෙන්නේ නැති UNP එකට. ඒ නිසා ඡන්දය අපිට දුන්නා. අපේ පැත්තෙන් මුස්ලිම් මන්ත්‍රීවරු 6 දෙනෙක් දෙමළ මන්ත්‍රීවරයෙක් සහ जाति मंत्री
148ක් අපිට හිටියා කොහොමත්ම අපිට දෙමළ මන්ත්‍රීවරයෙකුත් අනිත් මුස්ලිම් මන්ත්‍රීවරු කීප දෙනෙකුත් අපිට ඡන්දෙ දුන්නා ඒ පිළිබඳව මොකද දැන් ওই ජාතිවාදයට අගම්වාදයට අවරවන්න එපා ජාතික ලයිස්තුවේ මන්ත්‍රීවරියක් මේකට පක්ෂව ඡන්දෙ දීලා තියෙනවා ඒක අපේ පක්ෂ තීන්දුවට විරුද්ධයි ඒ වගේම මේ රටේ 28 ලක්ෂයක් අපිට ඡන්දෙ දුන්න සමගි ජන බලවේගී පාක්ෂිකීන්ට කරපු අවමානයක් ඒක මේ මන්ත්‍රීවරිය පත් කරේ අපි කාන්තා නියෝජනයක් විදිහට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ට කරපු නිග්‍රහයක් විදිහට දකින්නේ අපි නීතිඥයින් එක්ක සාකච්ඡා කරලා අවශ්‍ය පියවර ගන්න අනිවාර්යෙන් පක්ෂයක් විදිහට විනය ක්‍රියාමාර්ග අපේ බහුතරය ප්‍රජාතන්ත්‍රවාදී විදිහට සංශෝධනයට මුස්ලිම් ජාතිකයොම කීප දෙනෙක්ව සම්බන්ධ කරගෙන මේ ආණ්ඩුවේ උන්ගේ හෙළුව මේක කළ දෙනවා අපේ පක්ෂයට කවදාවත් ජාති ආගම් කුල මල ભેදයක් නැහැ ගුණාට අන්දවල නැවත වතාවක් ජනතාව ගුණාට අන්දවල ප්‍රජාතන්ත්‍රවාදී තමයි විනාශ කරලා දැම්මේ දැන් ආයිත් පාර්ලිමේන්තුවෙන් වැඩගත් මෙම සීනුව ක්ලික් කරන්න